හැමදාම වගේ පෘථිවිය තමන්ගේ පාඩුවේ කැරකි කැරකි තිබුණා. 2022 ඔක්තෝබර් මාසයේ දවසක හදිසියෙම මට කෝල් එකක් ආවා. කොහෙද? කිරිගල්පොත්තේ. කවද්ද යන්නේ? මේ සිකුරාදා, ඒ කියන්නේ සෙන්සුරාදා පාන්දර වගේ. දැන් ඇක්සෙප්ට් කරලා යන්නේ. තා කවුද යන්නේ? ආයිත් ඔය අලුත් දින්න යන්නේ. යම යම කලින් ගියේ නැහැ. යම. හරි හරි. ඕකේ එන සෙට් වෙමු. හරි ඕකේ ඕකේ. අංහැලුණ කෝණෙක් කියලා රවටුණා නම් ඔයා වැරදි. පළවෙනි වතාවට GoPro එකක් ඔන් කරලා හරි පැත්ත හොයාගන්න බැරුවයි මේ ඉන්නේ. මේක බොඩියෙත් දෙන්නේ මපන්ද. අර මැප් එකේ තිබ්බ එක දුරයි දැක්ක. හරි ෆොටෝ එකක් අහගමු. කිරිගල්පොත්ත ට්‍රේල් එක වැටිලා තියෙන්නේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ මැද්ද. හෝර්ටන් තැන්න මුහුදුමට්ටමේ ඉඳන් මීටර් 2100ත් 2300ත් අතර පිහිටලා තියෙන පතන. මේ හයික් එක යන්න අමාරු හයික් එකක් නම් නෙමෙයි. අකිල කොහෙද මේ ඉන්නේ? මේ ඉන්නේ කිරිගල්පොත්ත ට්‍රේල් එකේ. අකිල මොකද මේ මේ මම කලු දුමුරු පාටලාද? මේ තමයි ශ්‍රාවණාගේ මේ වාහනේ ලෑන්ඩ් කරලා තියෙන මේ ළඟ. ඒ ලෑන්ඩ් කරනකොට ඒ ගින්දරට පිච්ච ප්‍රදේශ තමයි මේ තාමත් මේ පාටින්ම තියෙන්නේ. ඒතර කොළපාටට තියෙනේම? ඒ කොළපාට පස්සේ ඇවිත් ඉන්නේ. පස්සේ ඇවිත්නේ. හා හා. තාමත් ඒකේ නෂ්ටාවශේෂ ඉතුරු වෙලා තියෙනවා තාමත් අපිට. රාවණා පුරාවෘත්ති අපිට හොඳින් බලා ගන්න පුළුවන් මෙතෙන් රාවණා. එන්නේ දිවියේ කාලා දාපු අස්තික බැල්ල. සමාරගිර ගෝණෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ දිවිය බහුල වෙන්න. පරිසරය යන්න ඕන ගමන. මෙතනින් මෙතනින් පැනපන් පැනපන් වැටෙන්නේ නැහැ. මම පැනපන් මගේ අඩු දිගමදි ෂි වැටෙනවා. වීඩියෝ එකක් ගහගන්න තිබිච්ච chance එක මොකද යතු දවස් දෙවියෝ එක මිස්සලා.
කිරිගල්පොත්ත කඳ මුදුනට ළඟා වෙන්න කිලෝමීටර් 7ක විතර පොඩි හයික් එකක් තියෙනවා. තනබිම් වගේම මේක වනාන්තර. ඒ කියන්නේ ක්ලවුඩ් ෆොරස්ට් මැදින් තමයි කිරිගල්පොත්ත ට්‍රේල් එක වැටලා තියෙන්නේ. ඒ නිසා ඒ යන ගමන හරිම සුන්දරයි. කවුද නු බඩගින් ඉන්නව නැද්ද කිය? වෙන්න පුළුවන් මචං වෙලාව 12. මේ මයිලි 12ට ගන්න ඉතින් මානෙලා ඉන්නු. මානෙච් එකෙක් ඉන්නු. වෙටි. මම වෙටි. වන උද්‍යානයේ බාරව ඉන්න අඩවි වනාරක්ෂක නිලධාරීන් කියපු විදියට මේ ට්‍රේල් එකේ වැඩි දෙනෙක් ළඟකදී ගමන් කරලා නැහැ. ඒ නිසායි ට්‍රේල් එක ගස් වලින් වැහිලා තියෙන්නේ. ඒ වුණාට පාර හොයාගන්න අපිට ඒ තරම් අමාරු නේ නැහැ. මේ පික් එක මොකක්ද? තැන්නක්ද? නෑ උඩ උඩ ගලක් ගලක්. සමිට් එක. මේ මොකද දිවිගෙනාලු මේ? දිවි ගලක් කොයි එහෙම දිලිසෙන ක්‍රීම් ගාලා තියෙන දැන් අපි මේ කොයි දින්න යකිල දැන් අපි ඉන්නේ කිරිගල් පොත්තේ පොත්ත පටන් ගන්න හරිය මේ ඉන්නේ අපි දැන් ඉස්සරහින් අපිට බැලුවාම පේනවා දැන් අර කිරිගල අර හරිය තමයි තියෙන්නේ මේ හරිය පොත්ත තියෙන්නේ අපි පොත්ත නැගගෙන තමයි දැන් අන්තිම අවස්ථාවේ ඉන්නේ මේකේ මේ බඩගින්නට කිරි හොයා ගන්න පුළුවන්යි කිරිගල් තමයි ඒක තම්බල තමයි කන්න ගාලා මෙලෙක්කනකම් තම්බන්න ඕනේ ඉස්සර කට්ටි එහෙම තමයි ඉස්සර රාවණා කාලේ කාලා තියෙන මේක කිරිගල් කිරි තම්බල කාපු ගල් තමයි මේක තියෙන්නේ මේ වගේ ගල් කඩාගෙන ගිහිල්ලා ඒ වගේ ලිප් හදලා තමයි ඒගොල්ලෝ කිරි අල වගේ දේවල් සම්බල කාලා තියෙන්නේ. ඒ දිනදා විශේෂයෙන් මේකට කිරිගල් පොත්ත කියලා නම හැදලා තියෙන්නේ. යකෝ මුණත් එක්ක දාලා ඉල්ලා වයි කිව්වා. මට පාරේ වැලේ යට වෙරින් දැන්. කිරිගල්පොත්ත උසින් දෙවෙනි වෙන්නේ විදුරු තලාගලට විතරයි. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2388කින් තමයි කිරිගල්පොත්ත සමිට් එක පිහිටලා තියෙන්නේ. කොච්චර ලාගියද අපි නගින්ද? ගාතුනා විනාඩි 45ක් ගියා අපිට නේ. කීයද නැගි? අපි 8:45 විතර ගියාවේ. දැන් 12:00යි. අයියට මොකද ඉදෙන්නේ අද ගමන ගැන? හැඩේ මන් දන්නේ නැහැ. එන්න මලි. අයියා නෝ දැන්. බඩ ඉදෙන්නේ මොකද්ද අද ගමන ගැන? උඹට උඹ කියවුණා. අකිල මොකද ඉදෙන්නේ අද ගමන ගැන? හයික් එක. හයික් එක අපි හිතපු තරම් කිසිම අමාරුවක් නැහැ. අපි හොඳ වෙලාවට අපේ ෆිට්නස් හොඳට තිබ්බා. අපි කිසි අමාරුවක් නැතුව කන්ද නැග්ගා නැගලා බඩ තියෙනවා වුණාටනේ ඔව් අපි එහෙම අර අපි ඒක ගැන මුකුත් හිතුවේ නැහැ අපි සපත්තු ගැන හිතුවේ නැහැ මොකද මේවා අපි ડિස්පෝස් කරලා දානවා මේවා සපත් දෙක ඔබ සල්ලිකාරින් ඉන්නවා ඔව් මේවා ඉතින් අපි සිංගල් යූස් වල වාසි යන ගොඩක් කලාට අපි ඒකින්ද අපි මේවා අයින් කරලා දානවා අපි අර හයික් එක ගැන විතර හිතන්නේ ඒක හයික් එක අපි ෆුල් එන්ජොයි කරා දැන් අපිට පේනවා අර ඈතින් පේනවා මේ හට් එක ඉතින් අපිට හරි සතුටුයි මම හිතන්නේ එතන ඉන්න කට්ටිය අපිට වඩා සතුටුයි අපි ආව දැක්කම අපිව දැක්කම මොකද නැත්තම් ආපහු වෙන්න ඕනේ අපි හොයන්න ඒක ඉතින් අපිට වඩා සතුටු වෙයි කියලා අපි හිතනවා අපි ඉදිරියට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා ෆිටන් එක පිටත් තරන්නේ නැද්ද මම ෆිටන් බිව්වද ගබ් බිව්වා ඒක අක්ක බොන්නද ඔව් ලස්
අපි දැන් කිරිගල් පොත්ත තරණයේ අවසානයේ ළඟ වෙලා ඉන්නේ. අකිල පිටිපස්සෙන් නම් බොරු කියනවා. මේ වීඩියෝ එකේ අකිල කියපු හැම එකක්ම බොරු. මේවා දැකලා කවුරු හරි හිතනවා නම් මේ ඇත්ත රාවණගෙන කියපු කතා ඇත්ත කියලා මට බයින්ද හිතනවා නම් මං ලින්ක් එක දාන්නම් ඌට කිල්ල බයින්න. මොකද ඕක හැමදේම කියන්නේ බොරු. ප්‍රයෝජන කරන මෙන්න මේ ගණිකු බිස්කට් එකට තමයි එන්නේ ඒක රත් වෙනවා ආයවා